තාත්තා කෙනෙක් වෙන ඔයාට මෙන්න අපුරු පාඩමක්. ඔයත් ළඟදිම කසාද බැඳ පිරිමි කෙනෙක් නම් එහෙමත් නැත්නම් තාත්තා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔබට ගොඩාක් වැදගත් වේවි. ඒ නිසා මුල ඉඳන් අවසන් වෙනකම් මේ වීඩියෝ එක හොඳින් බලන්න. ඔයා දන්න කියන යාළුවෙකුටත් මේ දේවල් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ තාත්තා කෙනෙක් වෙන්න ඉන්න ඔයාට ගොඩක් වැදගත් කරුණු කිහිපයක් ගැනයි. අපේ ජීවිතේ ගෙවෙන හැම තප්පරයක් ගානෙම මොනවාම හරි වෙනසක් සිද්ධ වෙනවනේ. ඊයේ ඔයාගේ පෙම්වතිය අද ඔයාගේ බිරිඳ වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ බිරිඳ ගැබිනියක් වුණාට පස්සේ තාත්තා කෙනෙක් විදිහට ඔයාගෙන් වෙන්න ඕනේ මොනවාද කියලා ඔයා දැනගන්න ඕනෙමයි. ගැබිනියක් වෙනවා කියන්නේ කාන්තාවකට උරුම වෙච්ච දෙයක්. දරුවෙක් කුසට එන පළවෙනි දවසේ ඉඳන් ඒ දරුවා හම්බ වෙන දවස එනකම්ම අම්මා කෙනෙක් විදිහට එක එක වෙනස්කම් වලට මුහුණ දෙන්න ඔබේ බිරිඳට සිද්ධ වෙනවා. ඒ හින්දා මේ කාලෙදී ඔයත් ඔයාගේ නෝනට පුළු පුළුවන් විදිහට උදව් වෙනවා නම් අන්න ඒක ගොඩක් වටිනවා. පළවෙනි දරුවා ලැබෙන්න ඉදදී නම් ඒක ඔබේ බිරිඳටත් අලුත්ම අත්දැකීමක්නේ. තාත්තා කෙනෙක් වෙන්නේ දරුවෙක් ලැබුණාම කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා. මොකද ඔබේ බිරිඳගේ කුසට දරුවෙක් ආපු දවසේ ඉඳන්ම ඔබ තාත්තා කෙනෙක් වෙනවා. ඒ නිසා හොඳ සැමියෙක් වගේම හොඳ තාත්තා කෙනෙක් වෙන්න මේ කාලෙදි ඔයාට පුළුවන්. ඔයාගේ නෝනට දරුවෙක් ලැබෙන්න ඉද්දී ඔයාට වගකීම් ගොඩක් එනවා. ඒවාට හොඳින් මුහුණ දෙන්න ඕනේ. ඔයාට ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. හැම ගැබිනියකටම හෝමෝනවල වෙනස්කම් නිසා වමනය, කෑම අරුචිය, දොළ දුක වගේ දේවල් ඇති වෙනවා. ඔබේ නෝනට එයා හදන කෑම කන්න අප්‍රිය හිතිලා කෑම කන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම වුණාම ඒක ඔබේ ලේයින් හැදෙන දරු පැටියාගේ පෝෂණයට බලපානවා. අන්න ඒ හින්දා ඔබට පුළුවන් විදිහට ඔබේ බිරිඳට කන්න මොනා හරි හදලා දෙන්න. සමහර වෙලාවට ඒ හදලා දෙන කෑම එක උනත් එයා කන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වෙලාවට ආදරයෙන් සෙනෙහසින් බත් කටවල් ටිකක් කවන්න. ගැබිනි අම්මා කෙනෙක්ට පෝෂණීය කෑම වේලක් දෙන එක ගැන ලොකුම වගකීමක් තියෙන්නේ තාත්තා වන ඔබටයි. පුළුවන් හැම වෙලාවෙම ඔබේ ගැබිනි බිරිඳ සමග කාලය ගත කරන්නත් අමතක කරන්න එපා. ගැබිනි කාලෙදී ඔබේ බිරිඳට උදේට වමනය, ඔක්කාරය ලොකු අපහසුතාවයක් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා උදේට කරන්න තියෙන වැඩවලට බිරිඳට උදව් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඔබේ බිරිඳ අතින් වෙන අතපසු වීම් වලට කේන්ති ගන්න එපා. ඔයාගේ නෝනට වගේම දරු පැටියටත් තාත්තගේ සෙනෙහස ඕනම කරනවා. ඒ නිසා බණ්ඩියට අත තියලා දරු පැටියත් එක්ක කතා කරන්න. මාස 6-7ක් යද්දී දරුවගේ දැඟලිල්ල ඔයාගේ ඇඟිලිවලටම දැනේවි. ඔබ මේ කරන පුංචි දෙයින් ඔබේ දරු පැටියා වගේම බිරිඳත් ගොඩක් සතුටු වෙනවා කියන එක අමතක කරන්න එපා. පුළුවන් කමක් තියෙනවා නම් පුංචි කතන්දරයක්, සින්දුවක් කුසට ලං වෙලා කියන්න. ඔබේ ආදරය දරුවාට දැනෙන්න ඉඩ හරින්න. තාත්තා කෙනෙක් විදිහට ඔයා මතක තියාගන්න ඕනම කරන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ බිරිඳ වෛද්‍ය සායනවලට යද්දී ඔයාත් ඒවට සහභාගී වෙන්න. ඒ හැම වෙලාවකම වෛද්‍යවරයා හම්බ වෙලා දරුවාගේ වර්ධනය ගැන වගේම මවගේ සෞඛ්‍ය ගැන අහන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මේ ලෝකේ විඳින්න තියෙන උපරිම වේදනාවක් තමයි දරු ප්‍රසූතිය කියන්නේ. ගොඩක් වෙලාවට ගැබිනි අම්මා කෙනෙක්ට ඇතිවන මේ වේදනාව නිසා ලොකු පීඩාවකට පත්වෙන්න ඉඩ කඩ තියෙනවා. පැය ගණනක සැත්කමකින් පස්සේ ඔයාගේ නෝනට ඔයාව ගොඩක් ඕන කරනවා. ඒ නිසා මේ වෙලාවේදී ඔබේ බිරිඳ එක්කම ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඔයාගේ නෝනට වගේම අලුත ඉපදිච්ච දරු පැටියාටත් තාත්තාගේ උණුසුම සෙනෙහස ඕන කරනවා කියන එක අමතක කරන්න එපා.